අද අපි වෙන පාඩමක් කියන හැම දිනාටම මේ කාරණය හොඳට වැටහිවා තේරේවා තේරුම් ගන්නට ලැබේවා. ඉතින් මේ කරුණු අහලා කියලා මෙනෙහි කරලා ඒ තුලින් ධර්ම අවබෝධය සිද්ධ වෙලා නිවන් අවබෝධ කරගන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. ඒ කාර්මික ප්‍රාර්ථනාවත් එක්ක තමයි අද මේ පිණුතුන් මේක කියලා දෙන්නේ. මේ අర్పණා කියන චිත්ත අర్పණා චිත්ත වීති සාමාන්‍යයෙන් මේ අයත් වැඩ කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් වැඩ කරන්නේ නැහැ. නීවරණ දර අනිත් අපිට වැඩ කරන්නේ මොනවද? අපිට වැඩ කරන්නේ කාමාවචර චිත්ත වීති. දැන් ලේස් තුනක් තියෙනවා. එකක් තමයි මේක. මේකේ මනුස්ස ලෝකය. මනුස්ස ලෝකය. තිරිසන් ලෝකය. තිරිසන් ලෝකය. ඊට පස්සේ අපාය. പ്രേත. අසුර. අසුර. ඊට පස්සේ දිව්‍ය ලෝක. ආය මේන මේ ටික ඔක්කොම වැඩ කරන්නේ කාමාවචර සිත්. කාමාවචර සිත් වැඩ කරන්නේ. කීයක් තියෙනද ඔක්කොම? 54ක් තියෙනවා. මේ කාමාවචර සිත් වලින් තමයි මේ ටික යන්නේ. අපි අයිති එකේ සෙන්ටර් පොයින්ට් එකට. මේ හරියට. ඊළඟට තව එකක් තියෙනවා මේ රූප ලෝකේ. ඒක ඇවිල්ලා බ්‍රහ්ම. බ්‍රහ්ම සිත්. ඒවට කියන්නේ මොකද්ද? රූපාවචර සිත්. ඔන්න රූපාවචර සිත් මේ. මේ හරියේ දැන් මේ අයිට කාම රාගේ තියෙනවා. ආර්යයන් වහන්සේ ලැබුණ බස කාම රාගේ තියෙනවා, පටිගේ තියෙනවා, ඉරිසියාව තියෙනවා, ඔක්කොම මේවා මාන්නේ ඒ කෙලස් තියෙනවා. මෙහි ඇවිල්ලා ඉන්ද්‍රිය ධර්ම යට වෙලා තියෙනවා. මේ කියන්නේ ඉන්ද්‍රිය ධර්ම නෙවෙයි. පංච නීවරණ ධර්මයෙන් යටපත් වෙලා තියෙනවා. මේ ඒක නිසා මෙහි වැඩ කරන්නේ බ්‍රහ්මසිත්, රූපාවචර සිත්. ඊට උඩින් තියෙනවා අරූපාවචර. අරූපාවචර. මෙතන වැඩ කරන්නේ අරූප. මේ විදිහට තමයි තියෙන්නේ. දැන් මේ රූපාවචර සිත් අරූපාවචර සිත් මෙහි කාමාවචර මේ තුනටම අයිති නැති සිත් තියෙනවා ලෝකෝචර. දැන් මේ තමයි ලෝකය. මේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක මේ ලෝකය. මේ වැඩ කරන්නේ මේ තුන් ආකාරයක සිත්. මේ තුනටම අයිති නැති එකක් තමයි ලෝකෝත්තර සිත්. දැන් මේක තේරුණාද? වැටුණානේ? හරි. දැන් මේක මකලා. දැන් මේක මකලා. දැන් මේ කතා කරන්නේ අర్పණාසිත. අర్పණාසිත් තියෙනවා එකක් තමයි ධ්‍යාන චිත්ත විදිය. දෙක මාර්ග චිත්ත විත්‍ය. තුන මේකේ මොකක්ද කියන්නේ? සමාපatti චිත්ත විත්‍ය. ධ්‍යාන චිත්ත විත්‍ය, මාර්ග චිත්ත විත්‍ය, සමාපatti චිත්ත විත්‍ය. මේ වර්ගයේ තුනක් තියෙනවා. අපි ඊයේ කතා කරේ කොහොමද මේකේ? මෙන්න මේක තමයි කතා කරන්නේ. ධ්‍යාන චිත්ත විති යන්නේ කොහොමද? ඉන්නේ කොහොමද? ඒ විදිහට තමයි. මේක ලියා ගන්න ඕනද නැත්නම් මතක තියා ගන්න ඕනද? දෙකම. ඈ?
ලියාගෙන මතක තියාගන්නද නැත්නම් ලියාගන්න නැතුව මතක තියාගන්න? නැත්නම් ලියාගෙන අමතක කරන්න. හරි නේද? ලියාගත්තනේ. හරි. අද අපි මේ දැන් ඊයේ ධ්‍යානයකට කොහොම හරි ගැට ගහගත්තනේ. අද අපි මෙන්න මේ වැඩි මාර්ග චිත්තෙදි. දැන් මාර්ග චිත්ත වීතියක් වැඩ කරන තාලයක් තියෙනවා. ධ්‍යානයකට ප්‍රයෝජනවත් වුණේ මොකක්ද? අරමුණු වුණේ. ධ්‍යානයට අරමුණු වුණේ මොකක්ද? ධ්‍යානයට මෛත්‍රී භාවනා නිමිත්ත මොකද්ද? සත්ත සංඥාව සත්ත. ආනාපාන සති භාවනාවට නිමිත්ත උනේ මොකද්ද? ආලෝක යන භාවනා නිමිත්ත. ඒකෙන් තමයි යන්නේ. හැබැයි මේ අද කියලා දෙන එක හරි අමුතු එකක්. ඒක මේ හරිම අමුතුයි. බොහෝම කල්පනාවෙන් සද්ධාවෙන් ඕනෑකම ගන්න. දැන් කොතනින් පටන් ගන්නවද මේකද? මේක කියලා දෙන්නත් එපා. නිවන් දකින්ට මේ මේවා මා මේ නිමිති වලින් පහළ වෙන්නේ නැහැ. මාර්ග චිත්ති වේති නිමිති වලින් පහළ වෙන්නේ නැහැ. කටේ නිින්ද යනවා. නිමිති කිව්ව අරමුණු වලින් පහළ වෙන්නේ නැහැ. දැන් මේ භාවනා ධ්‍යානයකට නිමිත්තක් අවශ්‍යයි. කසින නිමිත්තක් හරි මෛත්‍රී ආ සංඥාව හරි ආනාපාන සති නිමිත්ත හරි මොකක් හරි ඕනේ හිතේ ගැට ගහලා තියක්. මේ මාර්ග චිත්ත වේතියට ඒක අමුතුම විදියක් තියෙනවා. මේක අහගන්න. මේ මාර්ග චිත්ත වේතිය හැදෙන්න විදර්ශනාවක් අවශ්‍යයි. මේක හැදෙන්නේ විදර්ශනාවක්. අර ධ්‍යාන චිත්ත වේතිය හැදෙන්නේ සමතේ. මේක විදර්ශනාවක් අවශ්‍යයි. විදර්ශනාව කරන්නේ මෙහෙමයි. පටන් ගන්නවා උදයවේණා. ඉස්සර වෙලා විදර්ශනාව ආරම්භ වෙනවා තරුණ විදර්ශනාව උදයවේණා. ඊට ඉස්සලා තියෙනවා උදයවේඥානෙ. ඊට පස්සේ ඇති වෙනවා භංග කියන විදර්ශනා ඥානෙ. ඊට පස්සේ ඇති වෙනවා භයදුපට්ඨාන ඥානෙ. ඊට පස්සේ ඇති වෙනවා ආදීනම ඥානෙ. ඊළඟට නිබ්බිදාව ඇති වෙනවා. ඊළඟට පටිසංඛාණය ඇති වෙනවා. ඊට පස්සේ සංකාරුපිකා යන පස්සේ ආදීනව උද්‍යවේ ඥානෙ, භංග ඥානෙ, භය, ආදීනව, නිබ්බිදාව. ඊට පස්සේ තියෙනවා පටිසංඛා ඥානෙ. ඒ කියන්නේ සංස්කාර ධර්මයන්ගේ තිබෙනා වූ ස්වභාවය මෙච්චරයි කියලා වාරය. ඊට පස්සේ සංකාරුපිකා ඥානෙ, ඊට පස්සේ අනුලෝම ඥානෙ. සංකාරුපිකා ඥානෙ තමයි විදර්ශනා භාවනාව කරගෙන ගියාම ප්‍රත්‍යඥේ හැටියට ලබා ගන්න පුළුවන් ඉහළම ඥානය තමයි මොකද්ද? සංඛාරුපේක්ෂා ඥානය. සංඛාරුපේක්ෂා ඥානය රූපාවචර නෙවෙයි. සංඛාරුපේක්ෂා ඥානය මේ අරූපාවචර නෙවෙයි. සංඛාරුපේක්ෂා ඥානය කාමාවචර. සංඛාරුපේක්ෂා ඥානෙන් තමයි මෙනෙහි කිරීම සිදු කරන්නේ. සංඛාරුපේක්ෂා ඥානය කියනවා මේ ඒ
ඥාණයෙන් තමයි මානසිකාර්ය හොඳට මේ ඒ සංස්කාර දිහා බලන්නේ. මේක තේරුණාද? අපි හිතමු මෙහෙම. කෙනෙක් භාවනා කරගෙන ඉනවා. අමාරුවෙන් භාවනා කරගෙන දැන් ඉනවා. දැන් අද කතා කරන්නේ මොන චිත්ත විදියේද? මාර්ග චිත්ත විදිය. මනසිකාරය කරන විදර්ශනාවල විදර්ශනා වඩනකොට ඉස්සර වෙලාම විදර්ශනා චිත්ත වීති යන මොකද්ද කොහොමද පටන් ගන්න? ඇස් අරගෙන නෙවෙයි ඉන්නේ, වාගෙන ඉන්නේ. ආ පවංග ඊළඟට පවංග චලන ඊළඟට පවංග පච්ඡේද ඊළඟට මනෝ විඥාන පංචධර්ණේ ඇස් පියාගෙන ඉන්නේ මේ මනෝ ద్వාරා වචන ඊට පස්සේ චවන ඊට පස්සේ අදාරම්ම නැතුව හෝ නැතුව අපි දාමු කතරම්ම නේවා. දැන් මෙයාගේ මේකෙන් තමයි මෙයා අරමුණු කරන්නේ. දැන් මෙයාගේ මේ විදර්ශනා කරන්නට යන්නේ චිත්ත වීති. තේරුණා? ওই චිත්ත වීතියකින් මෙයා ගිහිල්ලා බලන්නේ බලනවා මෙහෙම. මේකෙන් බලන්නේ මොනවද? සංස්කාර. ඇති වෙනවා නැති වෙනවා. බොහොම සියුම් විදියට මෙයාට පේනවා. දැන් මේකේ මේ සංස්කාර පිළිබඳව පේන වැඩියම පේන්නේ කොයි හරියටද? මේ හරියටද? ජවන් වල පේන. ඒ ජවන් වල තමයි මේවා බලන්න පුළුවන් හයිය තියෙන්නේ. විදර්ශනා සංඛාරූපික ඥානය කියලා ගන්න තැන වැඩ කරන්නේ කොයි හරිද? මෙන්න මේ ටික. යත් තියෙනවා 2 2 3 4 5 6 7. මේ වගේ එකකින් බලනවද? නැහැ. මේවා කීයක් යනවද? ඕ යනවා. ඉදිරියට යනවා මේවා. දැන් මේවා මේවා උඩ යනවා. ගිහිල්ලා බලන්නේ මොනවද? අතන සංඛාර. දැන් මේක ගොඩාක් බලාගෙන යනවා. දැන් මේ වගේ ගොඩාක් තියෙන නිසා දැන් ඔය මේකේ කෝටි ගාණක් යනවා. මෙහෙම යන්න මේ ජවන් පුත්තට වැඩ කරනවා. අර වගේ තියෙන ඔක්කොම ටික පේනවා. දැන් මෙහෙම බලා ඉන්නකොට තාම දැන් මේක තේරෙනවද? මේක ඇවිල්ලා මොන චිත්ත වීතියක්ද?
නෑ නෑ කාමාවචර සිත් විතර කියලා දැනගන්නේ කොහොමද මේ දිනේ ජවන් නරව මේවා මේ ගොඩක් තියෙන මේ මාර්ග චිත්ති විතර තියෙනවද මේ වගේ જાතිය මේ මනුද්්වාරයක නෑ මාර්ග චිත්ති විතර ඕනේ දැන් දැන් ගොඩක් චිත්ත වීති යනවා මේ විදිහට දැන් එතකොට තමයි මේක තේරෙන්නේ දැන් ඔය විදිහට දැන් මේ මම විදර්ශනා කරනවා මේව මොනවද සංස්කාර නාම රූප ධර්ම හොඳට බලන්න දැන් ඔබ බල බල ඉන්න මේක තේරෙනවද? මේ කැල දෙන. දැන් මේ මේ තිබෙන්නා වූ මේ පංචද්වාරාවජන මනෝද්වාරාවජන චිත්ත වීති වලින් තමයි දැන් දිගටම මේ සංඛාර බලන්නේ. මේ සංස්කාර බලාගෙන යන මේ හරියට තියෙන මේ හරිය දැන් කොයි මේ මේ මෙයාගේ මේ தත්ත්වෙට මොකද්ද කියන්නේ? සංඛාර සංඛාරුපික ඥානය කියලා කියනවා. දැන් මෙයා ඉන්නේ සංඛාරුපික ඥානය මේ සංඛාරූපික ඥානවස්තාව දැන් දිග හොඳටම දැන් විදර්ශනා කරගෙන ඉන්න උපරිමයකට ඇවිල්ලා තියෙනවා. දැන් මෙහෙම භාවනා කරගෙන ඉන්නකොට අරයාගේ අර මේ තිබෙන නාම රූප ධර්ම හොඳට දැන් පේන. හොඳට නාම ධර්ම රූප ධර්ම ඇති වෙන තාලේ නැති වෙන තාලේ පේන. මෙයාට මේ මේ අපි හැම එක්කෙනාගේම මේ දියුණු කරලා තියෙන தত্ত্ব වෙනස්. මේ අද අද ඉන්න පිළිසෙකිත් ඒ වගේ. සමහර අයගේ හිතවල මෙන්න මේවා වැඩි. සමහර අයගේ මේක වැඩි. සමහර අයගේ සමාධිය වැඩි. සමහර අයගේ මොකද? ප්‍රඥාව වැඩි. සද්ධා වැඩි, සමාධිය වැඩි, ප්‍රඥාව වැඩි. මේ අපි හැම එක්කෙනා මේ අපිට දැන් මේ සද්ධාව දිහා බලනකොට හිතනවා ෂා ඒක හරි මම මට තියාගන්න ඕනේ කියලා එහෙම හිතෙනවා. සමහර විට හිතන මේක අනේ. ඒකේ අරගෙන ටිකක් මේකෙන් කාලක් කරලා දාගත්තත් හොඳයි කියලා දැන් සමාධි. මේ ප්‍රඥාව ඊට වඩා හොඳයි කියලා දැන් කොහොම හිතුවාට එහෙම වෙන්නේ නැහැ. අපි හැම එක්කෙනාගේම අර ධර්ම තියෙනවා. නමුත් එකක් මුල් වෙනවා. එකක් මුල් වෙනවා. දැන් මෙයා අපි දන්නේ මොකක් මුල් වෙලාද කියලා. මෙයා එකක් මොකක් මුල් වෙනවාද කියලා දන්නේ නැහැ. මේ මෙයාට මොකක් මුල් වෙනවා කියලා දාන්න ඕනේ. ප්‍රඥා සද්දා හොඳයි කියලා කියනවා. අය ඒක එක හින්දා දාම. සද්දා වා.
මෙයා සංසාරයේ තින් ගොඩාක් උදානෙ දීලා සීල රැකලා ගායනා කරලා අට වන්දනාවෙ ගිහිල්ලා දඹදිව ගිහිල්ලා ගොඩාක් ඒ වගේ කරපු එකෙක් ආ දැන් මෙයා භාවනා කරා මේ කාරණේ නිසා මෙයා මේ විදිහට දැන් බලාගෙන යනවා මේ සංස්කාර මෙයාට පේනවා කරුණ තුනක් එතනදී මේ වගේ අස්සි තියෙනවා කරුණු තුනක් පේනවා එකක් තමයි අනිත්‍ය දුක්ඛ අනත්ම කොහෙද තියෙන්නේ අර වගේ තියෙන්නේ අර වගේ පේන තියෙන අනිත්‍ය පේනවා අර වගේ තියෙන දුක පේනවා අර වගේ තියෙන අනාත්මය පේනවා හැබැයි මෙයාගේ වැඩියෙන් වැඩ කරන්නේ මොකද්ද? සද්ධාව වැඩියෙන් වැඩ කරන්නේ. හින්දා එයාට මෙන්න මෙහෙම වැඩක් වෙනවා. ඕන නෝ එකපේ. මොකද්ද පේන්නේ වැඩි? අනිත්‍ය වේ. සද්ධාව වැඩි නම් අනිත්‍ය බහුලව පේනවා. එතකොට සංස්කාර ධර්මයන්ගේ වැඩිපුර වෙන්නේ මොකද්ද? අනිත්‍ය. දැන් මෙයා මේ භාවනා කරගෙන කරගෙන යනවා. ඇත්තට නිවන් දැක්කේ නැත්නම් මේක අහගත්තම පස්සේ හොඳයි කියලා හිතනවා. ඉතින් මේ ඈ ඔව් භාවනා කරගෙන යනකොට වැඩියෙන් පේන්නේ මොකද්ද? අනිත්‍ය. ඇයි ඒකට අනිත්‍ය පේන්නේ හේතුව? සද්ධාව අංගය මෙතන ඉන්ද්‍රිය මෙයාගේ සද්ධාව වැඩි හින්දායි. මේ කොහොම බල බල ඉන්නකොට ගොඩාක් අනිත්‍ය පේනවා. අනිත්‍ය පේනවා කියලා කියන්නේ මොකද්ද මේ පේන જાති සුවර්ණේ. ඒ කිසිම දෙයක පිහිටීමක් නැහැ. කිසිම දෙයක අල්ල හිටීමක් නැහැ. ඔක්කොම කඩා වැටෙන, බිඳ වැටෙන, නැති වෙන ගතිය තමයි පේන්නේ. ඕක තමයි අනිත්‍ය කියන්නේ. දැන් ඔන්න අනිත්‍ය ඔය විදිහට සංස්කාර ධර්මයේ පිනි 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 ඉන්නවා. මේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බලනකොට මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඒක මේ කියන්න හිතන්නත් එපායි. හිතාගෙන ආවෙත් නෑ දැන් තමයි හිතන්නේ. සංස්කාර ධර්මයන්ගේ තියෙනවා සංස්කාර ධර්මයන්ගේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. ඔය දන්න දන්නේව කියන්න යන්න එපා. ඔය සංස්කාරය තියෙනවා. එතකොට මේක මේ නෑ මෙහෙමක තියෙනවා. අපි හැම එකේම සිංහල බෙහෙතුත් දන්නවා. ඉංග්‍රීසි බෙහෙතුත් දන්නවා. පැනඩෝලුත් දන්නවා. පොත්තමල්ලි තම්බපුවා පස් වගේ ඒ වගේ අපිට මේ ආයුර්වේදයේ කෝෂයක් කරන්න ඕනේ නැහැ පස් වගේ තම්බන්න. පොඩේ වේද නේ? ගොඩ වේදකම් කියලා තියෙනවා ඊට පස්සේ පැනඩෝල් ලොක් පෙත්තක් අමාර පොණ්ඩ කැමති කියන්නේ උන්නේ නැහැ. ඒවා අපි හැම එක්කෙනාම ගන්න ඉගුරු ටිකක් අම්බලා ගම් වෙස් ටිකක් වයිම කුඩු කරලා උරු කරලා අදි නෙව්වයි. එහෙම තියෙනව නේද? හැබැයි දොස්තර මහත්තයෙක්ගෙන් වෙද මහත්තයෙක්ගෙන් ගන්න වෙලාවකට ඕදාන්න යන්න හොඳ නැහැ. ඕදාන්න යන්න හොඳ නැහැ. ඇයි ඒ වෙන්නේ? ඒක 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 තමන්ට තමයි විනාශ වෙන්නේ. දොතර මහත්තයාට ප්‍රශ්නයක් එන්නේ. එයා තමන්ගේ වැඩේ කරා. ඒක නිසා තමන්ට අඩුපාඩුක්. ඒ නිසා හැම වෙලාවෙම පරිසංගයට අපි දන්නවා. දැන් මමත් දන්නවා පොඩි පොඩි වේග කරන්න. ඒ වුණාට අපි ඒ වගේ අර මේ අපිට ඒක ඒක වරදක් නේ කියන්නේ හේතුව අපි ගොඩක් අපි අහලා කියලා තියෙනවා. ইনফরমේෂන් තියෙනවා. ඒකෙන් ද ටක්ක් ගාලා ඔවා කඩාගෙන පණිනවා දැන්. ඒක නිසා බොහොම සිහියෙන් ඉන්න. දොස්තර මහත්තයාගේ හොඳ බෙහෙත් ඕනේ නම් සිහියෙන් ඉන්න. අනිවාර්යයෙන්. දැන් මේ විදිහට බලාගෙන යනකොට මේ මෙහෙම එකක් තියෙනවා
සංස්කාර ධර්මයන්ගෙත් තිබෙනවා මේ නිමිති කියලා જાතියක්. සංඛාර නිමිති තියෙනවා. සංස්කාර නිමිති අපිට කරදරේ සංස්කාර නෙවෙයි. සංඛාර නිමිති. අපිට කරදර වෙන්නේ සංස්කාර නෙවෙයි. සංස්කාර නිමිති කරදර වෙන්නේ. අපි හැම වෙලාවෙම ඉන්නේ අපි හැම වෙලාවෙම ඉන්නේ ඒ ගත්ත නිමිත්තක්. දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් මෙහෙම මේක තමයි සංස්කාරයන්ගේ ස්වභාවය. සංස්කාරයන්ගේ ওই ස්වභාවය තිබුණාට ඌ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. ඊට පස්සේ මේක අපිට පේන්නේ මේ විදිහට නෙමෙයි, මේක පේන්නේ මේ විදිහට. මේන්නේ මේ විදිහට පේන එක තමයි කරදරේ. අන්න ඒ විදිහට පේන එකට කියනවා නිමිති ගන්න. මේ සංස්කාරයන්ගේ කැඩියන්නේ මොනවද? මේ විදර්ශනා කරනකොට කැඩියන්නේ මෙන්න මේ වගේ තිබෙනා රූප අතරින් අයිමවි යන. දැන් ඒකට කියනවා නිමිත්ත කියලා. නිමිත්තක් කියලා කියන්නේ අන්න අර වගේ වැදෙන එකට. දැන් පුංචි මෙන්න මෙහෙම එකක් වෙනවා. මේක ඇවිල සංස්කාර ධර්ම ටික. මේක සංස්කාර ධර්ම. ඒකේ අපිට ප්‍රශ්නයක් නැහැ. අපි හිතියත් නැතත් සංස්කාර ධර්ම ওই විදිහට. හැබැයි වෙන්නේ අපි මේක දිහා බලනකොට සංස්කාර දිහා නෙමෙයි අපි බලන්නේ. සංස්කාර උඩ මතුවලා තිබෙනා වූ මේ නෙමෙයි ටික තමයි පේන්නේ අපිට. මොකද? මේකට කියනවා නිමිත්ත. තේරෙනවද? දැන් අපි හැම එක්කෙනාම සංස්කාරයන් නිස්පාද. හැබැයි අපිට පේන්නේ සංස්කාර නෙවෙයි. අපිට පේන්නේ නිමිති. මෙහෙම නිමිති ලෝකේ හැම කෙනා තුළ නිමිති තමයි පේන්නේ. දැන් මේ විපස්සනාවේ තිබෙනා වූ ආනුභවය නිසා මෙයාගේ අර මේ වගේ තිබිච්ච නිමිති ටික හරි ගැලවිලා තියෙනවා. තේරෙනවද? නිමිති ගැලවිලා තියෙනවා. ගැලෙලා නිකාම්නිකන් සංස්කාර ටිකක් තමයි බල බල ඉන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? මේ මං කියන එක තේරෙනව නේද? දැන් මේකේ ඇස්සේ මෙයාට අර වගේ සත්වයෝ තියෙනවා ඉන්නවද? නැහැ. සත්ව කියලා කියන්නේ මොකද්ද? නිමිත්ත. සත්ව සංඥාව කියන්නේ නිමිති. පුද්ගල මව පියා සහෝදරයා මේව ඔක්කොම නිමිති. දෙවියෝ බ්‍රහ්මා මේව ඔක්කොම නිමිති. මෙයා මේ වැඩේ කරන්නේ නැතු ඉන්න තාක්කල් මේවා තමයි හිටියේ. නිමිති වල අවුල හිටියා. විපස්සනා කරන්න යනකොට මේ ටික දැන් අතනින් වෙලා තියෙන මොකද්ද? කැඩිලා හැලිලා කියලා තියෙනවා. දැන් එතකොට ඉතුරුනේ මොකද්ද? සංස්කාර. සංඛාර නිමිති නැහැ. ඒක නිසා මෙයාට මතුවෙනවා මෙතන මෙන්න මෙහෙම එකක්. කදේ
ඕවා ඔක්කොම නිමිති නැහැ කියලා අනිමිත්ත කියේ. අනිමිත්තට තේරෙන. ඔය සංස්කාර ඔක්කොම නිමිත්තක් අහු වෙන්නේ නැහැ. මෙයාට සත්වය අහු වෙන්නේ නැහැ. පුජ්‍යලිය අහු වෙන්නේ නැහැ. දෙවිවරු නැහැ. එහෙම වෙනකොට එයාට ඔක්කොම අර තියෙන මොනවද ඔක්කොම අනිමිත්ත. අනිමිත්ත. මෙයා නිකන් ඉන්නේ නැහැ. මෙතන ඉඳලා බලනකොට මේ බලන්නා වූ ඒ වගේත් බලගෙන ඉන්නවා. නිදි යනවාද? මෙයා මේ බලනවා නේද හිතරි? මේ මෙව්වත් විපස්සනා වෙනවා. අරව විතරක් නෙවෙයි. දැන් අතන නිමිත්තක් තියෙනවද? දැන් මේ විදිහට මේ විදිහට පොඩක් ඉන්න මේකක් තියෙනවා. දැන් මේකේ සත්වය පුද්ගලයෝ නැහැ. දැන් ওই සංස්කාර දිහා බලබලා ඉන්නකොට දැන් මේ හැම එකක්ම වෙනස් වෙනවා. මේ වෙනස් වෙන ගතිය වෙනස් වෙන අනිත්‍ය කියන එක තියෙනවනේ ඔකේ. දැන් මෙහෙම බලබලා ඉන්නකොට මේ හැම එකක්ම යාට වෙනස් වෙන ඒවා. යම්කිසි අවස්ථාවකදී එයාට පේනවා දැන් මේ ටික හැම එකේම තියෙන්නේ වෙනස් වෙන. මෙයා බලබලා ඉන්නකොට මෙතනින් පස්සේ එයාට තේරෙනවා මේක තුලින් පේනවා මේ හරිය නිමිති නැහැ කියලා. මේ හරිය නිමිති නැහැ කියලා මේ කියලා කියන්නේ මොකද්ද? අනිමිත්ත කියලා කියන්නේ මොකද්ද? මේක තමයි නිවන. මේ තමයි නිවන නම් වෙන තාලේ. මේක නිමිති. එහෙමනම් මෙතනින් එහාට නිමිත්තක් නැත්නම් අනේ මේක හොඳයි කියලා කක්ගලයාගේ හිත මේකට දැක්කා. අනිමිත්ත. එතකොට මෙයා නිමිත්තක් නැතුව නැති තැනකට තමයි පත් වෙන්නේ. ඒකට කියනවා නිමිත්තක් නැති තැනකට පත් වෙනවට කියනවා මෙන්න මේ. මෙයාගේ හිත මිදුණා. ඉස්සර වෙලාවම කැරකි තිබුණේ කොහෙද? මෙතන. නිමිත්තක තිබුණේ. හිරවිවි තිබුණා. මෙනෙහි කර අනිත්‍ය දුක්ඛ අනාත්මත් ඔකේ තිබුණා. සත්ත්ව පුද්ගල ඔක්කොම නැහැ. සත්ව සංඥා ඔක්කොම කැරිලා ගිහලා. අවසානයේදී මොකද වුනේ? එයාගේ හිත අනිමිත්තකට පත් වුණා. එයාගේ හිත විමුක්තියට පත් වුණා. ඒකට කියනවා හිත මිදුණේ කුමක් නිසාද? හිත මිදුණාට කියනවා චේතෝ විමුක්තිය. දැන් චේතෝ විමුක්තිය. මේ තමයි චේතෝ විමුක්තිය වෙච්ච. මේක චේතෝ විමුක්තිය උනේ කුමක් නිසාද? කුමක් අරමුණු කරගෙනද? අනිමිත්ත. අරක ඇවිල්ලා අනිමිත්ත චේතෝ. එතකොට මේ තේනවා අනිමිත්ත චේතෝ විමුක්තිය. අනිත් එක තමයි මේකේ තියෙනවා මේ අනිමිත්ත චේතෝ විමුක්තිය කියලා කියන්නේ මෙහා පැත්තේ දරේ පැත්තේ එහා එක. ඒකට පැනගන්න හිත එතෙන්ටපත් වෙන්න මොකක් හරි පදනමක් එපායි. ආන්න මේ පදනම වැටුණ මෙතන. ඒකට කියනවා මේ අනිත්‍ය මෙනෙහි කිරීමට කියනවා විමුක්ති මොකයි කියන්නේ. ඒ කියන්නේ මේ අනිත්‍ය මෙනෙහි කරපු හින්දා තමයි අරකට පත් වුනේ. එතෙන්ද පැනගන්න උපකාර වෙච්ච දේ තමයි අර අනිත්‍ය කියලා මෙනෙහි කරපු පත්න ධාරය.
විමුක්තියට පත්වන දොර. විමුක්තියට පත්වන දොර. මෙතන තමයි තිබුණේ විමුක්තියට පත්වන දොර. ඊට පස්සේ පත් වුණා එහා පැත්තට ගියා. ඒකට කියනවා මොකද්ද? විමුක්තියට පත් වුණායි කියලා. මේක තේරුණාද? වැටුණාද? හරි. ප්‍රශ්න අහන්න තියෙනවද? හරි. දැන් මේ වෙලාවේ ඉඳ දෙන්න පුළුවන්. විතර දී ගන්න පුළුවන් ඒවා විතරක් කියන්න නැත්තම් උදාහරණ දෙන්න ඕනේ. මොකද්ද? ෂේප් කියන්නේ. ඈ? චේතෝ කියන්නේ හිත කියන්නේ. මෙයාගේ හිත චේතෝ විමුක්තිය කියලා කියන්නේ මෙයාගේ හිත චිත්ත මේ වැඩ කරන වැඩ කිරිල්ල මේකට අනුවනේ වැඩ කරේ. ඊට පස්සේ දැන් මෙයාගේ හිත වැඩ කරන්නේ නැතු මේකට වැඩ කරන්නේ නැතුව මේකෙන් වෙන එකකට ගියා. හැබැයි ගිය චිත්ත වීතිය නෙමෙයි මේ තියෙන්නේ ඒක මම කියලා. චේතෝ විමුක්තිය කියලා කියන්නේ හිතේ මිදීම කියන එක. ඒක මම ඒකට උත්තර දෙන්නේ නැහැ. තරයේ පිළිතුරු දීමේ වැලකීසි. අර මනින අවස්ථාව අනිත් චේතෝ විමුක්තිය එතන සොන්නදි ඉදිරි ඉස්සරහ මම ඒක ඒක භාවනාවේ නිකන් පැඳලා ඉන්න වෙලාවත් ඒක අවස්ථාවක් මොකද? මොකද? අනිත් චේතෝ එහා අනේ චේතෝ විමුක්තිය මෙතන භාව මෙතන එකල් භාවනා. මෙතන එකල් භාවනා. මෙතනින් එහාට භාවනා නැහැ. එතන මිදිච්ච තැන. ඔව් එතන එක වෙලාවක්ද තියෙන්නේ ඕන වෙලාවක්ද? එතන වැඩි ෂණේ එක එක පාරයි තියෙන්නේ. මං දැන් කියන්න යන්නේ මෙතන ඉඳලා මෙතෙන් යන තාල. ඒකට මම උත්තර දෙන්නේ නැහැ. දැන් මට කියන්න දැන් මේ දැන් මේ ටික බලාගෙන හිටියන්නේ මේක බලාගෙන හිටියා ඒක පේනවා. දැන් කියව තේරුම් ගන්න බැරි මෙතන ඉඳලා මෙතන කොහොමද ගියේ කියලා. නේද? ස්වාමීන් වහන්සේ සදාරම්මණේ කියන එකත් විස්තර කරන්නේ. සදාරම්මණේ කියන එක ඇවිල්ලා මෙහෙමයි. මේව ඇවිල්ලා තදාරම්මණ කියලා කියන ඒවා ඇතුවත් යනවා නැතුවත් යනවා. තදාරම්මණේ කියලා කියන්නේ මේ ජවන් වලින් ගත්ත ආරම්භණයම ගන්න. හේතුව කන්ටිනියස්. දැන් ජවන් වල දුවන්න පුළුවන්කම තියෙන්නේ මැක්සිමම් 7යි. හැබැයි 7ක් දුවගෙන යනකොට යම්කිසි දෙයක් වේගෙන් ගියයින් පස්සේ වේගෙන් ගිය දේ නවතින්න යනකොට එකපාරම නවතින්නේ නැහැ. මේක එකපාරම නැවතුණා නම් එහෙම මෙතන භවංග වැඩ කරන්නේ. හැබැයි සමහර ඒවා වගේ තියෙනවා මේ වගේ ටිකක් දුවලා නැවතිනවා. හැබැයි ඒක කාමාවචර අරමුණක් වෙන්න ඕනේ. හැබැයි මේ අනිත්‍ය මෙනෙහි කරනකොට ඇවිල්ලා රූපාදී දේවල් මෙනෙහි කරන උටත් ඒව මේ ලෝකයට සම්බන්ධ දේවල්. දැන් මේක තේරුණාද? දැන් මේකේ හැටියට මෙයා නිවන් දැක්කේ මොකෙන්ද? චේතු විමුක්තිය හැදුනේ මොකෙන්ද? ශ්‍රද්ධාව. එයාට ශ්‍රද්ධාවන්ත කාර්යය නිසා මොකක් වෙන්නේ කරමින්ද? අනිත්‍ය වෙන්නේ. අන්න හරි. දැන් හරිනේ? හරි. හරි දැන් ඒක අපි මකනවා. හරි දැන් මෙයා එකක් මකවද දැන් මොන්න මෙයා මේ භාවනා කරනවා හැබැයි මේ වෙන එක්කෙනෙක් මතක් කරපේ හොඳ කියන්නේ නැත්ත වැඩි කරගන්න අමාරු
දැන් මෙයා මේ භාවනා කරනවා. භාවනා කරනකොට මෙයාගේ අමුතු එක්කෙනෙක් මෙයා. මෙයා අමුතු එක්කෙනෙක්. මෙයා ඇවිල්ලා මේ සමාධිය හොදට තියෙනවා. ඉස්සෙල්ලා එක්කෙනා කවුද? සද්ධාව තියෙනවා. දැන් සමයාගේ වැඩ කරන්නේ වැඩියෙන් පුරවන්න මොකද? සමාධිය. ඒකින් කියන්නේ නැහැ සද්ධාව නැතේ කියලා. ප්‍රධානම මොකද්ද මේකේ? සමාධිය වැඩි. දැන් සමාධිය වැඩි දැන් මෙයා මේ දැන් ඔන්න භාවනා කරගෙන යනවා. භාවනා කරගෙන යනකොට මෙයාට මේ මේ රූප සටහන් හරි ප්‍රබලයි. එහෙම නේද? දැන් මෙයා මේ මෙයාගේ අරමුණ තමයි යන්නේ. සංස්කාර ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව. ඉස්සර වෙලා මෙයාගේ මේ සංස්කාරවල මෙයා රහවින්දා. ඒ කියන්නේ එයාට රහ ඒ සංස්කාරවල රහ විඳින්ට තිබුණා. රස ඇති වුණේ මොකද්ද? ඒ වගේ මේ තිබුණා මේ නිමිති තිබුණා. නේද? නිමිති මොනවාද? එයා අරව ඇල්ලුවේ කොහොමද? සත්වයි කියලා ඇල්ලුවා. ඊළඟට දේව බ්‍රහ්ම ඊළඟට මනුස්ස ඔය විදිහට අරවට දාලා තිබුණා. දැන් අරව ගැලවිලා ගැලවිලා ගියා. ඒ මේවා ගැලවිලා යනකොට ඉස්සෙල්ලා ටේස්ට් එකක් තිබිච්ච තැන දැන් කිසිම රහක් නැහැ. ටේස්ට් එකක් නැහැ. කියන්නේ දැන් රහක් නැහැ. හරි නීරසයි. ඉස්සෙල්ලා මෙන්න මේ දා මේවා අරවට දාලා තියෙන තාක්කල් හරි ප්‍රණීතයි. හරි රසයි. සත්ත්ව පුද්ගලෙක් එහෙම ඉන්නකොට දෙවියෝ මිනිස් දැන් බලන්න අපි මේ දැන් අපි මෙහි භාවනා කර කර ඉන්නවනේ. දැන් මම ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඊට පස්සේ දැන් ඔන්න බණ දේශනා කරන භාවනා කරනවා කියලා දෙනවා. ඉතින් ඔහම අයින ගම අපිට ආරංචියක් ලැබෙන එහා පැත්තේ මේ ඉන්දියන් පැත්තේ ඉඳලා යන චාතුර්මහරජික දිව්‍ය ලෝකයේ ඉන්න දේවිතාවෙක්. එයා මේ සාන්තිකර සාගරයේ ඒ ආඳුරණ එක්කෙනෙක්ගේ විමානයකට යනින් ගම පොටාහෝ බහැලා දිනවා කඩේකට කියලා ආරංචියක් ලැබුණා. ඩක්ගල මේ දැන් මේ විලාණි පහින් යන්න යනවා. මේ ඔක්කොම මාව දාලා යන. ඒ දේවතාව බලන් යන. ඒක තමයි ස්වභාවය. සංස්කාර බලන් තරම් ඒ තරම් ඕනෑකමක් වෙන්නේ නැහැ. මේකෙන් නිවන් දැක්කින කෙසේ වෙතත් මේකෙන් නිවන් හම්බ වෙන එක හැබැයි ඊට වඩා අරුන් නැහැ හරියට වඩිනවා අර දේවතාව. ඇයි එහෙම යන්නේ? මෙන්න මේ කැලේ ඉඳලා. දේව කියන සංඥාවෙන් ඉඳලා. දේව කියන ප්‍රඥප්තියෙන් ඉඳලා. අර මේ වගේ තිහකට සංස්කාර ගොඩකට තේරුණා. මේ වගේ තැනකට මේ දේව කියන එක වැඩිච්ච ගමන් අපිට තේරෙන්නේ මේක සංස්කාර කියලා නෙමෙයි. ගණේකටයි තේරෙන්නේ. ඒකින් ද මෙන්න මේක වදිනවා. එතෙන්ද ගිහිල්ලා සතුටක් ලබන්න ෆොටෝ ගහන්න අපි එකට ඉඳලා ගහමු ෆොටෝ කියලා යනවා. දැන් ඒක එහෙම තමයි. ඇයි එහෙම යන්නේ? හේතුව අර ප්‍රඥාප්තිය සංඥාව ඒ නිමිති හරි සැර වැඩි. ඒකයි. දැන් මෙයා භාවනා කරනවා. මෙයා භාවනා කරනකොට එයාට මේ දේව සත්ත්ව බ්‍රහ්ම මනස ඇතුළෙන්නේ නැහැ. තේරුණාද?
ඒක නිසා එයාට එතන ඒවා නැති වෙනකොට වෙන්නේ රහක් නැහැ. ටිකක් හොඳට සතුටක් දැනෙන්නේ නැහැ. හැබැයි ඉස්සෙල්ලා සතුටු වුණා. දැන් ඇත්තටම සතුටක් නැහැ. ඒ නිසා ඒකට කියනවා එයාට ඔය කැලි දාන්න එපා. එයාට ප්‍රණීත ගතියක් නැති කියලා. එයාට ටේස්ට් එකක් නැහැ. ආ කොහෙද ටේස්ට් එකක් නැත්තේ? සංස්කාර. මේ සංස්කාර වල ටේස්ට් එකක් නැහැ. ඒක නිසා ඒකට කියනවා අප්‍රණීතයි කියලා. අර වගේ ටේස්ට් එකක් මෙයාට දැනෙන්නේ නැහැ. ඇයි? සමාධි ගුණය නිසා. ප්‍රණීත ගතිය ටේස්ට් එකක් නැහැ. මේක තේරෙනවද මම කියන දේවල්? තේරෙනවා. මෙන්න මේ ප්‍රණීත ගතියක් නැති බව එයා දකිනවා. ඇයි මේ සංස්කාරයන් තුර මේ වගේ කිසිම මේ මොනවා බැලුවත් මේකේ කිසිම ටේස්ට් එකක් නැහැ. සමාධිය බලය මෙයාගේ මූලික සමාධිය. දැන් මෙහෙම එනකොට කිසිම ප්‍රණීත ගතියක් නැහැ. ඒකට කියනවා අප්‍රණීත ගතිය කියලා. ඒක පාලියෙන් කියන්නේ අප්පණිත. අප්පණිතය කියලා කියන්නේ. අප්පණිතය කියලා කියන්නේ මොකද්ද? අත. මේ වගේ විඳින්න තරම් දෙයක් නැති. මේ දැන් මෙයා මේ බල බල ඉන්නවා. දැන් අර ඒකේ ප්‍රණීත ගතියක් නැහැ. මෙයාට හිතෙනවා මේව හැම එකක්ම කිසිම ප්‍රණීත ගතියක් නැහැ. මේ සංස්කාරයන් අර තුල කිසිම ප්‍රණීත ගතියක් කිසිම රසයක් මේ කිසිම වින්දනාත්මක දෙයක් මේකේ නෑ. සම්පූර්ණ එක නෑ. ඒක නිසා යාට පේනවා මීට වඩා හොඳයි මේ ප්‍රණීත ගතියක් නැත්තේ. මොකේද? සංස්කාර තුළ ප්‍රණීතයක් නෑ, රහක් නෑ. ඊට වඩා හොඳයි මේ සංස්කාර නැති තැනක් තියෙනවා නම් අනේ හොඳයි කියලා යාට එකක්. මොකද්ද? විමුක්ති. යාට විමුක්තිය අහුවෙනවා. මේ සංස්කාර නැති තැන මෙතන මේ සංස්කාර තියෙන තැන රහක් නැහැ. හැබැයි සංස්කාර නැත්තම් එතන හරිය හොඳයි කියලා මේක තේරෙනවා ප්‍රණීතයි කියලා. හැබැයි ඒකට කියන චිත මිදී ගියයි කියලා. චේතෝ විමුක්ති සිත මිදුණා. මේ සිත මිදුනේ මොකෙන්ද? සංස්කාර වෙන අතපතක ගා හිටියා. මෙනෙහි කර කර හිටියා. හරි කරදරයි. හරි වැඩි. එතන රහක් ඇත්තෙත් නැහැ. ප්‍රණීත ගතියක් ඇත්තෙත් නැහැ. සැපයක් ඇත්තෙත් නැහැ. මෙනෙහි කර කර හිටියා. හැබැයි හිත ඒ සංස්කාරයන්ගෙන් මිදිලා ගියා. ඒකට කියනවා චේතෝ විමුක්තිය කියලා. චේතෝ නොති. ඊළඟට මේ චේතෝ විමුක්තිය එයාට මේ අර පැත්තට පැනගන්න හේතු උනේ මොකක්ද? සංස්කාර ධර්මයන්ගේ එයා බලලා තිබුණේ අප්‍රණීතයි කියලා. කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. මෙන්න මේකයි. එයා මේ සංස්කාර අප්‍රණීතයි කියලා කියන්නේ මොකද්ද? දුකක් තමයි බල හිටියේ. එතකොට මේ මෙයා විමුක්තියට පත් වුණේ කුමක් කරුණු කරගෙන? දුක බලන. ඉස්සෙල්ලා කියනවා දැන් තේරුණා. දැන් ඔන්න මෙයාට දුක පේන එක්කෙනාට මොකද මූලික ධර්ම හේතුව? සමාධි. දැන් මේක තේරුණා. ඒක නිසා මේ සංස්කාරයන්ගේ තිබෙන්නා වූ මේ අප්‍රණීත தත්ත්වයේ බැලීම විමුක්ති මුඛයක්. විමුක්තියට පත් වීමට හේතු වෙන්නා වූ ස්ථාන.
දැන් තේරුණාද? හරි. දැන් ඊළඟ එක ටිකක්. දැන් මෙයා වෙන එක්කෙනෙක් ආ පේනවනේ ඇහින් එහෙම හැටි කනත් වෙනස් මෙයාගේ ආකාර වෙනස් මෙයා ගොඩාක්ම මේ විපස්සනා කරලා කරලා පරණ පරවැණ විදර්ශනා කරලා මෙයාගේ ස්වභාවය වෙන්න මේ මෙයාගේ ප්‍රඥාව හොඳට වැඩ කරනවා ප්‍රඥාව වැඩි මෙයා බලනවා සංස්කාර ධර්මයන්ගේ ලක්ෂණ බලනවා මෙයා ඉස්සර වෙලා හිතාගෙන හිටියා අර සංස්කාර ධර්මය මෙන්න මේ විදිහට ආත්ම දිව්‍ය ආත්ම බ්‍රහ්මාත්ම සදාකාලික දේවල් කියලා හිතාගෙන හිටියා. හැබැයි මෙයාට පේන්නේ නැහැ එතන කිසිම ආත්මයක් පේන්නේ ඉතින් මෙයාට පේන්නේ මේ ඉස්සෙල්ලා හිටපු මේ මේ කට්ටිය ආත්ම සංඥාව දිවිය බ්‍රහ්ම ඕගොල්ලෝ මේකේ නැහැ. අර සංස්කාර ධර්මය ඒකෙන්ද මේ මෙතන හිස්. මේ මේ කියපු කට්ටිය මිනිස්සයෝ දිවියෝ අම්මලා තාත්තලා නැහැදැයි එයාට නැහැ කියලා මෙයාට පේන්නේ. මෙයාට දැනෙනවා. දැන් සත් සංඥාවක් තියනවද? නැහැ. ආත්ම සංඥාවක් තියනවද? නැහැ. ඉස්සෙල්ලා තමන් හිතාගෙන හිටියා විශ්වාස කරා මෙතන ආත්මය ඉන්නවයි කියලා සදාකාලිකයි කියලා දැන් මේව පේනකොට අනිත්‍ය වැටෙනකොට දුක වැටෙනකොට මේ වගේ කිසිම සත්‍යෙ පුද්ගලෙක් නැහැ ඒක නිසා මේවා සංස්කාර මාත්‍ර පමණයි සත්ත්ව පුද්ගල ස්වභාවයෙන් හිස් ඊට පස්සෙ යා තේරුම් ගන්නවා මෙන්න මේ මේ වගේ අස්සේ මෙන්න මේවා තමයි තියෙන්නේ කියලා ඒ ඔක්කොම මොනවද? අනාත්මයි. අනාත්මයි. ඒ අනාත්ම ලක්ෂණය පේන්නේ කුමක් නිසාද? ප්‍රඥාව නිසා. දැන් කී දේක ඉස්සලා මුලින් ඉක්කිනාට මොකද වෙන්නේ? ශ්‍රද්ධාවයි. එයා වැඩිවේ මොකද්ද? අනිත්‍යයි. දෙවෙනි ඉක්කිනා? සමාධියයි. වැඩිවේ මොකද්ද? දුකයි. ඊට පස්සේ මෙයා ප්‍රඥාව බහුලයි. මෙයාට පේන්නේ මොකද්ද? අනාත්මයයි. දැන් අනාත්මයේ බලබලයි අනාත්මය බලබලා ඉන්නකොට මෙයාට පේන්නේ මොකද ඔක්කොම හිස් හිස් කියලා පේනවා මේ සංස්කාර ඔක්කොම මොකක්වත් නෑ අනේ මේ සංස්කාර සත්වයන්ගෙන් පුද්ගලයන්ගෙන් සම්පූර්ණ හිස් ආත්ම නෑ මේ සංස්කාර නැති තැනක් ඇද්දෝ කියලා එයාට අදහසක් එනවා ඒ අදහස එනකොටම එයාට පේනවා මෙතනින් පේනවා නිවන පේ. මෙයාගේ අනාත්මයේ ස්වභාවය බලබලා ඉන්නකොට තමයි මෙයාට මේ විමුක්තියටපත් උනේ. මේක තමයි විමුක්තිය. දැන් නිවන. දැන් මේ අනාත්මය දැක්කා එතනින් බිඳගෙන ආවා. මෙන්න මේ යන යෑමට කියනවා හිත විමුක්තියටපත් උනේ කුමක් නිසාද? එයා බැලුවේ මොකද්ද අනාත්මයි කියලා. ශුන්‍යය. මේක කියන මොකද්ද? ශුන්‍යත විමුක්ෂය කියලා. ශුන්‍යත කියලා කියන්නේ අරව හිස්. සත්‍ය පුද්ගලයෝ නේ. දැන් තේරුණා නේද? ඔන්න ඔය විදිහට තමයි ඔය කියන්නේ. ඔය විදිහට තමයි ඔය සිද්ධ
හැබැයි ඊළඟ එක දැන් උත්තරය ආව. ඒක නේ ඉවරන්නේ පායි. තව උත්තරයක් කවුද හරි ප්‍රශ්නයක් ඇහුවා. ජවන් මේකට ජවන් අවශ්‍යයි. ඒක අපි බලමු ටිකක් ඔය දින් දෙක තුන කල්ලා දාලා. මේක පැහැදිලි නේ? හරි දැන් මේක මකන්න. තාම බෑ අරක කන්දත් ඇහැම්ද යනවානේ දුක්කයි මක්කට කෝලේ ලාගලිත් මේ පාර බල ඉස්කෝලේ දිහමනේ ටීචර් මං කන්නේ එහෙමනේ දැන් මේක තේරුණානේ නේ දැන් මේ වෙන මේ වතුර එහෙම බොනවා නම් බොන්න මේක මේ හරි අමාරු වැඩක් මේක අර මේක තේරෙන්නත් එපා කියන්නේ තේරෙනවා ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් මෙඩිටේෂන් කරනකොට කරන තියෙන කෙනෙකුට සමහරට තේරෙන හේතුව අර නිතර අහලා තියෙන නිසා දැන් අපි මේ මෙහෙම බලමු දැන් මෙයා සංස්කාර ධර්මයන්ගේ මෙනෙහි කිරීම කරනවා සංස්කාර ධර්මයන්ගේ මෙනෙහි කිරීම කරනවා ඒ මෙනෙහි කිරීම හොඳට තේරෙනවා යාට සියලු දේම අනිත්‍යයි. අපි කියවනේ අර අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දැන් කියන්නේ නේද? නැද? ඒ වුණත් ඒ භාවනා යෝගී වගේ නෑ. මම සීරියස්. දැන් මේ තමයි එක්කෝ අනිත්‍ය එක්කෝ දුක එක්කෝ අනාත්ම දැන් මෙයා දැන් අර අපි දන්නවනේ සද්ධාව මූලික hari සමාධි මූලික hari ප්‍රඥා මූලික hari යනවා කියලා දන්නවනේ සද්ධා මූලික කියොත් එහෙම මොකද වෙන්නේ අනිත්‍යානුපස්සනාව අනිත්‍යානුපස්සනාව සමාධිය මූලික කරගෙන කියොත් දුක්ඛානුපස්සනාව ප්‍රඥා මූලික කරගෙන කියොත් අනාත්මස්සනාව දැන් මෙහෙම බලාගෙන ඉන්නවා මෙහෙම බලාගෙන ඉන්නකොට මෙයාට මේ දැන් තියෙන්නේ දැන් මෙතන සංස්කාර මණ්ඩිය තේරුණානේ
දැන් මෙතන එතනින් එහා පැතර පැනනොත් නිවන විමුක්තිය. දැන් මේ විමුක්තියට යනකොට මෙයා යන්නේ බයිපාස් කරන්නේ මේක හරහා යන්නේ. මේක දැක්කයින් පස්සේ තමයි මේක පේන්නේ. මේකට සාපේක්ෂව තමයි මේකට පේන්නේ. මෙයා මෙහෙම වෙනවා. භවංග වෙනවා. භවංග චලන වෙනවා. භවංග චලන භවංග උපච්ඡේද මනෝද්වාරාවච. භවංග චලන භවංග උපච්ඡේද මනෝද්වාරාවච. ඊට පස්සේ යනවා මෙයා අපි හිතමු ටිකක් ප්‍රඥාවෙන් අඩු කෙනෙක් කියලා හිතමු. ටිකක් අඩුයි. චලන උපච්ඡේද දැන් බලන්න මේ තමයි සංස්කාරයන්ගෙන් සංස්කාර බෝඩරේ ඉඳලා නිවනට යන්නා වූ චිත්ත වීතිය. ඉස්සෙල්ලා කිව්වේ සංස්කාර බලන චිත්ත වීතිය. දැන් මේ කියන්නේ සංස්කාරයන්ගෙන් ගැලවිලා නිවනට යන චිත්ත වීතිය. කාමාවචර චිත්ත වීතියකින් නිවන් දකින්නේ නැහැ. මේක ඇවිල්ලා මොකද්ද චිත්ත වීතිය? මාර්ග චිත්ත වීතිය. අපි කියමු. චිත්ත වීතිය. භවංග චලන දැන් හැබැයි මේවා දෙක තුන යන්නේ නැහැ. මේ බලබලා ඉන්නකොට එකපාරම මේ වගේ ටස් කරලා එකයි යන්නේ. ඒ අනකොට භවංග චලනේ වුණා, භවංග උපච්ඡේදේ වුණා, මනෝද්වාරා වජන මේ කැවිලා පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රබු මාර්ග ඵල. මේක ජවනයක්. පරිකර්මය කියලා කියන්නේ මොකද්ද? ජවනයක්. උපචාරය කියලා කියන්නේ ජවනයක්. අනුලෝම කියලා කියන්නේ ජවනයක්. මේකත් ජවන. ඊට පස්සේ මේකත් ජවනයක්. මේකත් ජවනයක්. මේකේ තියෙන ජවන කීයක් තියෙනවද? 6. 6ක් තියෙනවා. පරිකර්ම, උපචාර, අනුලෝම, ගෝත්‍රභු, මාර්ග, ඵල. චිත්ත වීතියට කියනවා මොකද්ද? මාර්ග චිත්ත වීතිය. මෙන්න මෙයා මෙතෙන්ද එන කල්ම නිකම් පුතජ්ජන වගේ. පුතජ්ජන කියලා කියන්නේ මේ චිත්ත වීතියක් යන්න පටන් ගත්තොත් මගදී බ්‍රේක් වෙන්නේ නැහැ. චිත්ත නියාමයට අනුව එක පාරම ටස් ගාලා ගඩාගෙන යනවා. ඒ චිත්ත වීතිය යම්කිසි කෙනෙකුට අවශ්‍යයි නම් මෙයා පුතජ්ජනයි කියලා හිතනද මෙන්න මෙතන විතරයි තියෙන්නේ. මෙතෙන්ද එනකල් එයා පුතඥයයි කියලා කියන්න පුළුවන්. මෙතනින් එහාට එයා ලෝකෝත්තරයි. මෙයා මාර්ගයේ මෙතන තමයි කෙලෙස් කැඩෙන තැන. නොයේක ආකාරයේ අපායගාමි සංයෝජන ගාන්ත ඊට පස්සේ නීවරණ ඊළඟට සැක ඔක්කොම යන තැන තමයි මෙතන. මේක ගිහිල්ලා ඉවරෙච්ච ගමන්ම ඵලයටපත් වෙනවා. තේරුණා? එතකොට මේ සංස්කාරයන් අනිත්‍ය වශයෙන් බලලා හරි දුක්ඛ වශයෙන් බලලා හරි අනාත්ම වශයෙන් බලලා හරි යනකොට මෙන්න මේ විදිහට තමයි එයාගේ චිත්ත විචේතය.
මේකට කියනවා අනුලෝම ඥානය කියලා. මේ ටිකටක් කියනවා අනුලෝම ඥානය කියලා. සමහර කෙනෙක් ගෝත්‍ර භූ ඥානය කියලා කියනවා. දැන් මේ මේව ඇවිල්ලා මාර්ග අවස්ථාව. අර මේක හදාගන්න හරි අමාරු. මේ චිත්ත වීතියක් බලෙන් ගන්න බෑ. ගෙවල ගන්න බෑ. සල්ලි දීලා ගන්න බෑ. හැම එකක්ම තමා තුළම ගුණ ධර්ම දියුණු වෙලා එන්න ඕනේ. ඉතින් ඒ මේවා හැදෙන්න අපි දානි දීලා සීල් රැකලා භාවනා කරලා විදර්ශනා කර කර අර කාමාවචර කුසාසිත රූපාවචර වඩනෝනේ. ඊට පස්සේ අර අපි මුලින් කරනවානේ විපස්සනාව සතිපට්ඨානේ වැඩිම සක්මන් කිරීම ආදී දේවල්. ඒවට කියනවා පූර්වකාමී විදර්ශනාව කියලා. මේකට එන්න කලින් විදර්ශනා. ඒ වගේ අනුභවයෙන් තමයි මේකක් පහළ වෙන්නේ. හොඳ දේවල් ගොඩක් වෙලා පවතින්නේ මාර්ග චිත්ත විදී කරගෙන උප්පරිම ශක්තියක් තියෙන. ඒක නිසා ඒවට ඒ තරම්ම අල්ලාල්ලා කෙලෙස් කරන්න අවශ්‍ය නැහැ. හරි දැන් ඔන්න මේ පුංචි පහේ නිකන් නිදිමතේ නෙවෙයි. පරිමේ. පරිමේ කියන්නේ සිහිය නුවණ වඩලා ඉතා ඉහළතර කියන්නේ. ඒක නිසා ඕවගේ තියෙන හයිය හිතල බලන්ද අනාදිමත් කාලයක තිබෙනා වූ කෙලෙස් කඩන්න පුළුවන් හයියක් තියෙනවා නම් ඒක උනායි කියලා දෙන්නේ. චිත්ත වීතිය. මාර්ග අවස්ථා. මාර්ග ඵල අවස්ථා. සෝවන් වුණත් සකදාගාමී වුණත් අනාගාමී වුණත් ඔය විදිහට තමයි යන්නේ. මේක වෙනස් වෙන්නේ මේ අර මාර්ගය සෝවාන් මාර්ගය වෙන්න පුළුවන් සකදාගාමී මාර්ගය වෙන්න පුළුවන් අනාගාමී වෙන්න පුළුවන් අරියත් වෙන්න පුළුවන් ඊට පස්සේ මෙහෙමයි වෙන්නේ ඒක කියලා කියන්න විදිහ දැන් මේක තේරුණාද? මේක වැටෙච්ච අය අතුස්සන්න බලන්න. අර ඇහි තේරෙන්නේ නැහැ. නැත්තක් ඇහෙදී මදි අර අද්දැයි එහෙම වෙන්නේ එතනින් එහාට යන්න දෙයක් නැති නේද? මාර්ග ඵල ඊට පස්සේ බලමු. ඊට පස්සේ මාර්ගය මේකෙන් දැක්ක නිවන මේකෙන් ඒක වින්දා ඊට පස්සේ භවංගයට ගිහිල්ලා ඊට පස්සේ ඒකෙන් ඉවරයි. ඊට පස්සේ මේ චිත්ත වීතින් ඉස්සෙස්සර වෙලාම කියලා පළවෙනි වතාවට බොහෝ ඩිංගක් නිවන් දැකපු තැන තමයි මේ තමයි මාර්ග ඵල සිත්ති. දැන් ඔන්න මේක නිකම්ම නිකම් යන එකක් නෙවෙයි. බොහොම බලවත් වෙච්ච සද්ධාව. බලවත් වෙච්ච සමාධිය, බලවත් ප්‍රඥාව. ඕවන් යන්නේ. ඒක නිසා මේවා සාමාන්‍ය පොඩි ස්පිරිට් එකක් තියෙන එකක් නෙවෙයි. ඊළඟට මේ දැන් මෙයා මේකෙන් ගිහිලා නිවන් දැක්කනේ.
දැන් ඔන්න නිවන් දැක්කා. දැන් මේ නිවන් දැකපු එක්කිනා ආපහු භවංගයට ආවනේ. දැන් ආයේ කවදාකවත් ඒක ඇති වෙන්නේ නැහැ. මේක ගිහිල්ලා භවංග ටිකක් ගිහිල්ලා මෙයාට ආය යන චිත්ත වීතිය. ආයත්‍යන චිත්ත වීතියක්. ඒ චිත්ත වීතිය යන්නේ මෙහෙමයි. භවංග චලන භවංග උපච්ඡේද මනෝද්වාරාවචන ඊට පස්සේ යනවා මනෝද්වාරාවචන ගිහිල්ලා යවන් යනවා. යවන් එකයි දෙකයි තුනයි හතරක් හරි පහක් හරි යනවා. ඒකෙන් මෙයා කරන්නේ මොකද්ද? මේ චිත්ත වීතියෙන් කරනවා දැන් ඩිංගකට ඉස්සර වෙලා මට මොකද උනේ කියලා බලන. මේ පර පහුවෙච්චේ වෙච්ච දේ පිළිබඳව බලනවා. මේකට කියනවා ආපසු හැරි බලන ප්‍රතිවික්ෂා ඥානය කියලා. එරුණාද? එතකොට තේරෙනවා මෙයාට මම මෙච්චර මම නිවන් දැක්කා. මට යම්කිසි දෙයක් වුණා. නිවන් පෙනුණා. මගේ දැන් මේ කෙලෙස් එහෙම මෙච්චර ප්‍රමාණයක් නැහැ කියලා තහවුරු වෙන්නා වේග තමයි මේ යන්නේ. මේක මේ ආයේ මේ ප්‍රතිවේක්ෂා ඥානේ වෙන කාගෙන්වත් තාය අල්ලන්න ඕන නැන්නේ. ඒක තමාටම තියෙනවා. ඒ චිත්ත වීතියට මේක තාම අවතාරය. ඒක ජවන් වැඩි යා. මේකට ජවන් හතක් ඕන. ප්‍රතිවික්ෂා ඥානයක් යනවා. ඒකේ ගානක් කියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම එකක් දෙයක් යනවා. එකක් යනවාමයි. අනිත් එක කියනවා තදා සමුදාගති ධම්මේ. තදා සමුදාගති ධම්මේ. ඒ කියන්නේ තමා ලබා ගත්තා වූ ධර්මයන් පිළිබඳව. පච්චවෙක්කෙනේ පඤ්ඤා. ආපසු හැරි බලන්නා වූ ප්‍රඥා. තදා සමුදාගති ධම්මේ පච්චවෙක්කිනී පඤ්ඤා නෑ. තදා සමුදාගති පච්චවෙක්කිනී ඥානං කියලා කියන්නේ පච්චවෙක්කිනී ඥානං තදා සමුදාගති ධම්මේ පස්සිනී පඤ්ඤා පච්චවෙක්කිනී ඥානං. ඒ ධර්මයන් බලන්නා වූ ඥානය තමයි ප්‍රතිවික්ෂා ඥානය කියලා. මෙන්න මේකට කියනවා මාර්ග ඥානය කියලා. මේකට කියනවා ඵල ඥානය කියලා. මෙන්න මේකට කියනවා ප්‍රතිවික්ෂා ඥානය ගිහිල්ලා ඉවිල්ලා කියන්නේ
මන්නේ කොහොමද මම හිතන ඒ ක්‍රමනේ යන්න මට යන්න බැන්නේ නැහැ කියලා. ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් එක එක්කෙනා එක එක විදිහට භාවනා කරනකොට එක එක් අයට වෙනස් අත්දැකීම් එන්නේ. ඉතින් දැන් එතකොට සමහර වෙලාවට ඒ සමහර දැනෙන අත්දැකීම් දිහා දැන් අපිට මාර්ගඵල ඥාන නැති වුණාට අපි නිකන් බලනවානේ මොකද මේ මෙහෙම මේ අමුතු අත්දැකීමක් අද දැනුනේ එහෙම කියලා අපි ඒ හිතලා බලනවානේ. එතකොටත් ඔය නිකන් එහෙම ඒවටත් කියන ප්‍රතිවිරුද්ධයි. ඒවටක් කියන ප්‍රති හැබැයි මේ මේකේ තියෙන මාර්ග ප්‍රතිවිරස. එහෙම සමහරු දැන් මාර්ගඵල නැති වුණාට දැන් විපස්සනා කරනකොට සමහර වෙලාවට දැන් වෙනදා නැති අත්දැකීමක් එහෙම ලැබුණාම එතකොට අර හිතලා බලනවානේ. ඔව්. ඒකටත් කියන ඒක විදර්ශනා කිරීම වශයෙන් ප්‍රතිවිරස කරන්න පුළුවන්. අනිත් එක අතීතයේ සිද්ධ වෙච්ච සිදුවීම් දේ ආපසු හැරී බලනවටක් කියන ප්‍රතිවිරස කරනවා. මේකවල විශේෂිතම සමන බුදුහාමුදුරුවෝගේ තේ චිත්‍රීටි බුදුහාමුදුරුවෝ ජානහසර මේක නෙවෙයි යන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ මම ඒක කියන මේ මොකද්ද මේක තියෙන්නේ පවංග චලනය පච්චේදය අනුද්වාරායතන උපචාර අනුලෝම ගෝත්‍ර වූ මාර්ග ඵල පරිකර්ම කියලා තිබුණනේ. බුදුරජාණන් වහන්සේට පරිකර්ම ඉන්නේ. පරිකර්ම කියන චිත්තේ එන්නේ බුද්ධියෙන් අඩුවයිට. මන්ද ප්‍රඥා කියලා බුදුරජාණන් වහන්සේ තීක්ෂණ ප්‍රඥා. බුදුරජාණන් වහන්සේ නමක් ප්‍රඥාව බහුලයි. ප්‍රඥා බහුලයි. යන්නේ අනාත්මේ. හැම බුදු කෙනෙක්ම හිතන්නේ. බුදුරජාණන් වහන්සේට පාරමී පුරුණකට වෙනස් වෙන එකයි මෙතනදී සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකට වෙනස්. මේ මෙතන බුදුරජාණන් වහන්සේ නමක් කියන්නේ අනාත්මේ දෙකද. මේ ශ්‍රද්ධාව මේ වැඩි නම් මොකද්ද වෙන්නේ? මොන විමුක්ති මොකද? අනිත්‍ය චේතන අනිත්‍යානුපස්සනාව සද්ධාවන්තයාට තියෙන්නේ අනිත්‍ය අනුපස්සනාවෙන් ගිහිල්ලා අනිමිත්ත එමෝක අනිමිත්ත විමෝක ඊට පස්සේ සමාධිය පවුල කෙනාට දුක්ඛානුපස්සනාව විමුක්ති මොකද්ද? අප්‍රණීත විමුක්ති. අප්‍රණීත විමුක්ති. තුන්වෙනි කෙනා ප්‍රඥාවන්තයි. ඊට පස්සේ යා අනත්තානුපස්සනා. පස්සේ ආ යන්නේ ශුන්‍යත විමුක්ක.
නැහැ. ඒක නිසා අනිත්‍යානුපස්සනා වැඩුවත් එක දුක්ඛානුපස්සනාත් එක අනාත්මානුපස්සනා. වෙන්න පුළුවන් අරක වෙනස් වෙන්න පුළුවන් ඒකේ අනිවාර්යයක් නැහැ මේ සද්ධා අනිත්‍යානුපස්සනාවෙන් සෝවාන්ලා දුක්ඛානුපස්සනාවෙන් එහෙම වෙන්න පුළුවන් ඒක නීතියක් නැහැ මේ අනිත්‍යානුපස්සනාවට අනිත්‍යානුපස්සනාවෙන්ම සකදාගාමී වෙලා අනිත්‍යානුපස්සනාවෙන්ම අනාගාමී වෙලා එහෙම නීතියක් පසේබුදු වගේ එනකොට ප්‍රඥාව පසේ බුදුරජාණන් වහන්සේලා බොහෝ දුරට ප්‍රඥාව. මේවා මෙහෙම හරි මෙනෙහි කරනකොට සෑම දිනාටම ඉතින් ඒවා උපකාර වෙනවා. ධර්මාවබෝධය විදර්ශනා මානසිකාරයේ ඇති කරගන්න මේ රූපකයේ හරි ප්‍රබල. ඒරේ හඳ දියලා කියලා දුන්නාන් පස්සේ රූපක හරියට ග්‍රහණය කරගන්න. නැත්නම් මේ ශ්‍රද්ධාව විතරක් තියෙනවා නෑ ඒක ඒකත් එකට යනවා. ඒක ඒක කියන්නේ සද්ද ඒ ඔව්. කියන්නේ සද්ධා වැඩි වෙනෝනේ. එතන සමහර ශ්‍රද්ධාව තියෙනවා. ශ්‍රද්ධාව තියෙනවා ඒ වුණාට ප්‍රඥාව අඩුයි. සමහරවිට ප්‍රඥාව තියෙනවා ශ්‍රද්ධාව. සමහර ප්‍රඥාව තියෙන උන්ට සමාධිය ගොඩක් එහෙම වැඩි. එහෙමත් තියෙනවා. ප්‍රඥාව තියෙන සමාධියේ මේ ගැස්සිරි තියෙනවා. ඒක ප්‍රඥාවට සමාන්තරව තමයි ආගේ ශ්‍රද්ධාව මේ කියන්නේ සමාධිය තියෙනවා කියන්නේ. Thank you.